අද මැතිවන ව්‍යාපාර හින්දා බොහෝ දෙනෙක් බොහෝ දේවල් නොකිය ඉඳී අපිට හැඟෙන දේ තමයි සමග ජනබල වේගයේ ඉදිරිපත් වෙලා ඉන්න අපේක්ෂකව අති බහුතරයක් ඒ දේශපාලන නායකත්වයට විරුද්ධව අද අරගලයක් කරනවා කියන එක. ඒ නිසා පාර්ලිමේන්තු මැතිවරණයෙන් පස්සේ මම හිතන්නේ සමග ජනබල වේගය කියන එක තවදුරටත් තියෙයිද කියන ප්‍රශ්නයක් තියෙනවා. සමග ජනබල වේගය තවදුරටත් වළංගු වෙයිද කියලා. ඒ නිසා ඒක සමහර විට සජිත් ප්‍රේමදාසට ජලනි ප්‍රේමදාසට දෙන්නෙක් තුන් දෙනෙක්ට සීමා වෙන කඳවුරක් බවට පත් වෙයි.